දැන් ඊ පෙරේද යුද හමුදා මූලස්ථානය විවෘත කරන්න ගියා. දැන් හදලත් නැතුව වැඩ ඉවරත් නැතුව මූලස්ථානය විවෘත කරනවා. අපිට තිබුණා හොඳ යුද හමුදා මූලස්ථානයක් ගෝල් ෆේස් එක ඉස්සරහා. ඒක ඔය කියන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෝටි 2000කට වික්ක සැංග්‍රිලා සමාගමට ඉඩම හමුදා මූලස්ථානය අයින් කරන්න තීරණය අරගෙන සති දෙකෙන් සැංග්‍රිලායකට දුන්නා. කෝටි 2000කට යුද හමුදා මූලස්ථානය විකුණලා අපි ගියා කුලියට. අවුරුදු 4ක් තිස්සේ අපි කුලියට හිටියා යුද හමුදා මූලස්ථානයේ. කුලිය කෝටි 400යි. දැන් කෝටි 2000න් කෝටි 400ක් හමුදා මූලස්ථානට කුලිය ගෙව්වා. දැන් එකක් හැදුවා. තවම වැඩ ඉවර නැහැ. මේකේ ගාණ කීයද? කෝටි 6400යි. දැන් අපිට තිබුච්ච හමුදා මූලස්ථානේ ගලවලා දීලා ඉඩමත් එක්කම සැංග්‍රිලායකට ඉඩමකුත් නැතුව රජයේ ඉඩමක් අපි හදමින් තියෙනවා. හමුදා මූලස්ථානේ කීයද? කෝටි 6400යි. කුලියට 400ක් ගෙව්වා. එතකොට 6800යි. හම්බුනේ 2000යි. 2000ක් අයින් කරපුවාම කෝටි 4800ක් අද හමුදා මූලස්ථානේ හදන්න වියදම් කරා. ඔන්න රට හදන්නේ ආර්ථික ඔස්තාර්ගේ හපංකා. නාගරික සංවර්ධන අධිකාරියත් කරේ මොනවද කියලා අපි දන්නවනේ. ඒ නිසා පටන් ගන්නකොට තිබුණ මිලියන 450යි පාඩුව. නාගරික සංවර්ධන අධිකාරිය බාර දෙනකොට අවුරුදු 6ක් ඉවරලා මිලියන 37000ක් පාඩුයි. ඉතින් රට හදන්න දක්ෂකමක් තියෙනවා නම් මේවා හදලා පෙන්වන්න එපා. මෙහෙන් ලංකාවක දුවවලා ඩොමෙස්ටික් එයාලයින් එකක් ලෙස ඩෙවලොප් කරලා රටේ මිනිස්සුන්ට ප්‍රවාහන පාසුකම් අතර පෙන්වුවේ නැහනේ. හැබැයි ඒවා නොපෙන්නා දැන් ආපහු ජනාධිපති වුණාම වැඩ පෙන්වන්නම් කියනවා. ඉතින් අපි කියන්නේ ඒ කාලේ බැරි වෙච්ච වැඩ 100ක් වෙලා අද පෙන්වන්න යන්නේ. 70ක් පැනලා ඉද්දී එතුමා මේ වැඩ පෙන්වනවා කියලා කියන්නේ ජනතාවට බොරුව කරන්නේ.